මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්නේ ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්නදී ඇතිවන පොදු ගැටලු ටිකක්. මේ දෙවැනි වීඩියෝ එකව කලින් වීඩියෝ එක බැලුව නැත්නම් අනිවාර්යයෙන්ම channel එකට ගිහිල්ලා කලින් වීඩියෝ එකත් බලන්න. මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්නේ ගොඩක් අය කියන ගැටලුවක්. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ පන්ති විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා කියලා. මේ ගැටලුව ඉදිරිපත් කරපු පුද්ගලයාත් පන්ති 20කටත් වැඩි ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසි තාමත් කතා කරන්න සහ යාට සැටිස්ෆොන විදිහට ඉංග්‍රීසි බෑ කියලා. ඉතින් ගොඩක් අයට මුහුණ දෙන වෙන ප්‍රශ්නයක් තමයි මේක. අපි අද කතා කරමු මොකක්ද ඇත්තටම මේකට හේතුව සහ ඔයා ඒ හේතුවට උත්තරේ කොහොමද හොයාගන්නේ කියලා. ඇත්තටම අපි පන්තියක් ගැන කතා කළොත් අපි උනත් පන්තියක් කරනකොට මම ඉස්සර පන්ති කළා. එහෙම කරනකොට අපි ලිමිටඩ් විෂය නිර්දේශයක් තමයි උගන්වන්නේ. ඒ කියන්නේ අපි උගන්වන විෂය සම්බන්ධයෙන් බොහොම සීමිත ප්‍රමාණයක් වෙන් කරගෙන තිනවා. ඒ වෙන් කරගෙන තින විෂය අපි වෙන වෙනම උගන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ටෙන්සස් 12 එකතු කරන එකම ග්‍රෑමර් පොයින්ට්ස් අපි එකතු කරනවා. මේ වගේ ලිමිටඩ් ප්‍රමාණයක් තමයි අපි පන්තියක උගන්වීම් කටයුතු සිද්ධ කරන්නේ. ඔයා කෝස් එකට යනවා නම් පන්ති කරනවා නම් ඔයාට බලාපොරොත්තු වෙන්න බෑ සමස්ත ඉංග්‍රීසි භාෂාවම ඔයාට පුළුවන් වෙනවා කියලා. මොකද ඒ කෝසස් ඒ පන්ති සකස් කරලා තියෙන්නේ බොහොම සීමිත විෂය කරුණු ඇතුළත් කරලා. ඒකට කිසිම වැරද්දක් කියන්න බෑ. මොකද පන්තියක ඔයගොල්ලෝ ඉන්නේ පොඩි වෙලාවක්. ඉතින් ඒ පොඩි වෙලාව ඇතුළත ඒගොල්ලෝ මැනේජ් කරන උන කොහොමද මූලික දැනුමක් ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් දෙවෙනි කාරණේ තමයි අඩු වෙලාවක් ඔයාලට පාවිච්චි වෙන එක. හිතන්නවා සතියකට එකපාරක් පන්ති යනවා කියලා. සතියකට පැය 168ක් තියෙනවා. පන්තියකට ඔයාගෙන පැය 2ක් විතරයි. ඉතින් මෙච්චර පොඩි ප්‍රමාණයක් ඔයා ඉගෙනගෙන හිතනවද ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න හෝ ලියන්න හැකියාවක් ලැබෙනවා කියලා? කවදාවත් ඒක වෙන්නේ නැහැ. හැබැයි මම කවදාවත් කියන්නේ නැහැ ඉංග්‍රීසි පන්ති යන්න එපා කියලා. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි පන්තියකින් තමයි මමත් ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගන්න මොටිවේට් වුනේ. හැබැයි පන්තියසම මට ඇත්තටම කිව්ව අවුරුදු 5ක්වත් යනවා මේ දේ හරියට ඉගෙන ගන්න කියලා. පන්තියකින් අපිට මොටිවේට් වෙන්න පුළුවන් යම් කිසි මූලික විෂය කරුණු ටිකක් ඉගෙන ගන්න පුළුවන්. එතනින් එහා සියලුම දේවල් ඔයා තනියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් ඔයා මොකද්ද කරන්න ඕනේ? හිතන්නවා බිගින කෙනෙක් නම් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා සුදුසු පන්තියක් ඔයාට ගැළපෙන ගුරුවරයෙක් ළඟට අනිවාර්යයෙන්ම යන්න. ඔයා කෝස් එකක් කරලා බලන්න. එතකොට බේසික් දැනුම ඔයා ළඟට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඊට පස්සේ මොකක්ද ඔයා කරන්න ඕනේ? පන්ති යන ගමන් ඔයා පුද්ගලිකව මේ දේවල් ලයිෆ් එකට එකතු කරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඔයාට රැකියාවේ ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙලා තියෙන මෙන්න මේ හේතුව හින්දා. ඔයා පන්තියකදී ඉගෙන ගන්නෙ බොහොම නිශ්චිත පොදු කරුණු ටිකක්. හිතන්නවා ග්‍රැමර් පාඩමක් ඉගෙන ගන්නවා කියලා. මේ ග්‍රැමර් පාඩම ඕනම රැකියාවකට සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කතා කරන්නම් ඔයා ඒ රැකියාවේ තියෙන විශේෂිත කීවර්ඩ්ස්, ඔයා ඒ රැකියාවට අදාළ වචන ඉගෙන ගන්න ඕනේ. බොහෝ විට ගුරුවරයා මේ වචන දන්නේ නැති වෙන්න පුළුවන්. හිතන්නවා වෛද්‍යවරයෙක් නම් වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වචන ඉංග්‍රීසි ගුරුවරයෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතෙන්දි සිද්ධ වෙනවා ඒ හා අදාළ විෂය කරුණු අන්තර්ජාලයේ නැත්නම් පොත්පත් වලින් ඒ සම්බන්ධ කෙනකින් අහලා ඔයාට ඉගෙන ගන්න. වඩ බලන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා ගොඩක් කරුණු මේ සම්බන්ධව හොයා ගන්න. ඉතින් ඒකත් බලපානවාට පන්ති ගිය පමණින් ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න. තවත් කාරණයක් තමයි පන්ති ගියා කියලා විතරක් ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න. ඔයා පන්ති ගියාට පස්සේ ඔයා හිතනවා ඔයාගේ සම්පූර්ණ වගකීම තියෙන ගුරුවරයා අතේ කියලා. ගොඩක් අය මේක කරන ලොකු වැරද්දක්. ඔයා පන්ති යනවා ඊට පස්සේ ඔයා සැටිස් වෙනවා මම පන්ති යනවානේ ඉතින් මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා කිසිම දෙයක් කරන්න නැතුව ඉන්නවා. ඇත්තටම ගුරුවරයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. එයාට පුළුවන් යම් කිසි විෂය කරුණක් ඔයාට පැහැදිලි කරන්න විතරයි. ඒ පැහැදිලි කරන විෂය කරුණු ඔයා පුහුණු වෙනවද ඔයා කොහොමද ඒක ලයිෆ් එකේ පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන් වගකීම 100ට 100ක්ම තියෙන්නේ ඔයාගේ අතේ. ඒක නිසා ඔයා පන්ති යනවනේ මම යාළුවොත් එක්ක පන්ති යනවනේ මම සතියකට දවස් කිහිපයක් පන්ති යනවනේ මම ඉංග්‍රීසි වීඩියෝ බලනවනේ කියලා ඔයාගේ ලයිෆ් එකේ සැටිස්ෆැක්ෂන් එකක් හදාගන්න එපා. ඔයාට ඇත්තටම මේ දේ කතා කරන්න බැරි නම් ඔයාට හිතන දේ කියන්න බැයි නම් හිතන දේ ලියන්න බැයි නම් ඔයා දැනගන්න ඔයාට එකේ ගැටලු තියෙනවා කියලා. පන්ති යනවා කියන එක විතරක් එක්ස්කියුස් එකක් වෙන්නේ නැහැ කවදාවත්ම. එහෙනම් ගායිස් මේ වගේ ඔයාලට බලපාන ඉංග්‍රීසි ගැටලුවක් එක ඊළඟ වීඩියෝ එකේ හමුවෙමු. එතකන් ගිහින් එන්න හැමෝටම ගුඩ් ලක් හැමෝටම ගුඩ් බයි.